ক্লাসের কালে তুলে এবাকি বিশ্ববিদ্যালয়ে আপনি তুলে আপনি রেকর্ড দিন সম্মান ইমাত নাম পাসলে সুলকে নাইকা তুলে খালাল দিলা কবাতন বিদ্যা দিমি আক কবাতন মানচ দিমি আক কবাতন দেন উসস অধ্যাপনে দাকবা তৃতি অধ্যাপনে দাকবা গমন করা তা পাশে বিশ্ববিদ্যালয় অধ্যাপনে তে যমুনা তা পাশে মেবিনি দবস আপনা হামু ও এ বিশেষম দেন খালা দিনে গান আপিত আডে বিদ্যা তা হামু নন্ত পড়ওয়ানি ওয়া দিন ইংলিশ ডে ও ও কি বাবা গে সামি হুগাক দবস হ্যান্ডিং নোয়া ෆයිනන්ස් ඩේ එකක් පිළිබඳව මීට කලින් සමහර විට ඔබ අසා නැතුව වෙන්නට පුළුවන්. හැබැයි විශ්වවිද්‍යාලවල බොහොම අතුරු ක්‍රියාකාරකම් යහපත් ක්‍රියාකාරකම් සංවිධානය වෙනවානේ. දැන් අර සමහර වෙලාවට චෝදනාවක් තමයි විශ්වවිද්‍යාල පද්ධතියේ නරක දෙයක් වුණත් මාතෘකාවේ මේවා ගැන වැඩිපුර කතා කරනවා. වෙන හොඳ දේවල් ගැන කියන්නේ නැස්සෙයි කියලා විශ්වවිද්‍යාල දරුවනොත් විමසනවා. දැන් අපි අද කියන්නට හදන්නේ එහෙම හොඳ දෙයක් කරන්නට යන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකර හා මූල්‍ය පීඨයේ පිරිස. දැන් ඒ නිසාම කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කොළඹ විශ්වවිද්‍යාලය සංවිධානය කරන ෆයිනෑන්ස් ඩේ පිළිබඳව සහ ඒ හා සමගාමි වන තවත් විශාල ක්‍රියාකාරකම් රැසක් සිදු කරනවා ඒ හැම දෙයක් පිළිබඳව කතා කරන්න අපි සම්බන්ධ කරගත්තේ දුෂ්යන්ත බණ්ඩාර ශිෂ්‍යාව. කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂිකව පවත්වන මූල්‍ය දිනය ෆයිනෑන්ස් ඩේ මේ සඳහා ප්‍රධාන ආරාධිත මුක්ති වශයෙන් අප විශ්වවිද්‍යාලයේ උපකලුත්තුමිය වෙන මහාචාර්ය සෙනිකා හිරිපුරේ ගම මැතිණිය සහභාගී වෙනවා. මෙහිදී අපි කටයුතු සංවිධානය කරන්න තිබෙනවා. මූල්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණ දේශකයන් කීපපලක් සම්බන්ධ කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. කවුද දේශකයෝ මූල්‍ය දිනයක හරි වැදගත් දේශන පවත්වන දේශකයන් කවුද කියලා දැනගන්න කවුද දේශකයෝ? ප්‍රධාන වශයෙන් අපි කොටස් හතරකින් දේශන පැවැත්වීම සංවිධානය කරලා තිබෙනවා. මේ අතරේදී මූල්‍ය අධීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ ආචාර්ය සංගනාත් අමරසේකර මහතාත් බැංකුව මූල්‍ය ශාස්ත්‍රය නියෝජනය කරමින් කමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍ය අධිකාරී අධිකරණ යසරත් හසරත් මුණසිංහ මහතාත් ඒ වගේම පාද්දන වෙළඳපොළ ආයෝජන සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීම සඳහා පුෂ්පරාජ මහතාත් ඒ වගේම අවසාන වශයෙන් වෘත්තීය මාර්ග උපදේශනය පිළිබඳ දේශනා පැවැත්වීම සඳහා සානක්ක දිසානායක මහතාත් අපි ආරාධනා කරලා තියෙනවා. මේ වගේ දිනයක් වාර්ෂිකව පැවැත්වීමේ අරමුණ මොකද දුෂ්කරන්නේ? ඔව් ප්‍රධාන වශයෙන් අපි අදියර දෙකකට තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ. ඒ පළවෙනි අදියර අපි ක්‍රියාත්මක කරා ජූලි 9 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේදී පැවැත්වුණා අන්තර් පාඨශාලියේ දීපයාස්ත්‍ර වාණිජ දැනුම වෙනුවෙන් තරගාවලියක්. එහිදී මුළු දිවයිනම නියෝජනය වන පරිදි පාසල් 40ක් සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණා. එහි අවසාන වටේ සඳහා කොළඹ රාජකීය විද්‍යාලය කොළඹ ශාන්ති පීතර විද්‍යාලය සුසුම් ලබා තිබෙනවා. එයින් අපි ආරමුණ ලෙස අපි මූලික වශයෙන් කටයුතු කිරීමට අපි සිතාගත්තේ උසස් අධ්‍යාපනයෙන් පසුව වෘත්තීය අධ්‍යාපනයට යොමු වන ශිෂ්‍යයන් සඳහා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව යම්කිසි අවබෝධයක් දැනුමක් ලබා දීමයි. ඒ වගේම ෆයිනෑන්ස් අපේ ද ෆයිනෑන්සිය ෆයිනෑන්ස් ෆෝරම් 2011 ඉතින් බලාපොරොත්තු වන්නේ මූල්‍ය අංශයේ පිළිබඳ ඇල්මක් කැමැත්ත ඇති සියලු දෙනාටම එහි නම්‍යතාවයන් කාර්යභාරය පිළිබඳ දැනුමක් ලබා දීමයි. ඔව් දැන් මේ වගේ කටයුත්තක් කිරීමේදී විවිධ අය සහාය වෙනවා සාමාන්‍ය උදව් කරන උපකාර කරන ඔබට අවස්ථා ඇති අවස්ථා ලබා දෙන සූදානම් මේ අයගේ ක්‍රියාදාමයක් කරන්න. ප්‍රථම වශයෙන් අප විශ්වවිද්‍යාල උපකලුත්තමිය වන මහාචාර්ය ශනිකා හිරිපුරේ ගම මැතිණියට කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එස් ටී කරුණාකර මැතිතුමාට විශේෂයෙන්ම මූල්‍යංශයේ අංශ ප්‍රධානි ආචාර්ය ඒ අසීස් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ඒ වගේම මූල්‍ය අංශයේ සියලුම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යයන්ටත් ස්තුති අංශ වෙනවා මේ කාර්යය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන්. අවසන් වශයෙන් යමක් කියන්න තිබෙනවා නම් කියන්න මේ මූල්‍ය දිනේ පිළිබඳ ප්‍රේක්ෂකයන්ට. අපි සියලු දෙනාට මියුත් ආරාධනයක් කරනවා මූල්‍ය අංශය මූල්‍ය ශාස්ත්‍රය පිළිබඳ යම්කිසි අල්මක් කැමැත්තක් උනන්දුවක් තියෙන සියලු දෙනාටම අපිත් එක්ක ජූලි 26 වෙනි දින පීකේ සමරණායක ශාලාවේදී පැවැත්වෙන අපේ ද ෆයිනෑන්සිය ෆයිනෑන්ස් ෆෝරම් 2012 වැඩසටහන සමඟ එක්වෙන්න. හොඳයි දුෂ්මන්ත බණ්ඩාර කොළඹ විශ්වවිද්‍යාලයේ
කලමනාකරන හා මූලිකයේ මූලාශ්‍රයේ සුසුවෙක් ඔහු කතා කළේ හෙට දවසේ කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රාර්ථන ෆයිනෑන්ස් ඩේ ද ෆයිනෑන්ස් ෆෝරම් 2012 ද ෆයිනෑන්ස් එක තේමාවකට තේ ප්‍රාර්ථන මූල්‍ය දිනය පිළිබඳව. හරි මොන සුදු දෝෂන්ද? එවනම් ඔබේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. හරි වාමසු.